මම කලණ ගුණසේකර පිටපත් රචක සහ රංගන ශිල්පී. වෙනත් විදිහකට කිව්වොත් 80 දශක ඉපදිලා දශක හතරක් මේ රටේ විවිධ පුද්ගලයන්ගේ කෙබර පච දේශපාලනික මේ රට නන්නත්තර කරපු විදි, ණය වෙච්ච විදි, වෙන රටකින් ණයට දෙන්න නැත්නම් ජීවත් වෙන්න බැරි විදි, රට කඩා වැටිච්ච විදි බලන් ඉඳලා තවදුරටත් මේ පච අහගෙන ඉන්න බැරි වේදනාවක් තියෙන පුරවැසියෙක්. මම හිතනවා මේ පාර තියෙන ඡන්දයක් නෙමෙයි කියලා. මේ පාර තියෙන ශ්‍රී ලාංකිකයන්ගේ බුද්ධි පරීක්ෂාවක්. යම් කිසි පිරිසක් ඉන්නවා යම් කිසි මධ්‍යම පාන්තික හීනමානයක් නඩත්තු කරන හෝ අතිශයින්ම දරුණු විදිහට අහිංසක දුප්පත් නොදැනුවත් භාවයක් නඩත්තු කරන, එහෙමත් නැත්නම් කුමන හෝ වාසියක් අරඹයා යම් කිසි විදිහට ප්ලග් එකක් ගහගෙන තමන්ගේ ජීවිතය ගැන විතරක් හිතර යම් කිසි පිරිසක් ඉන්නවා. ඒ පිරිස වටා ඉන්නවා මේ රට මේ තාක් දුරට විනාශ කරපු, ඒ විනාශ කරපු පිරිසම කණ්ඩායම් 3-4කට බෙදිලා වෙනම ආයි පාරක් මේ රට අමාරුවේ දාන්න බලන් ඉන්න එක පිරිසක් ඉන්නවා. යම් කිසි විදිහකට බුද්ධිමත්ව මේකට විකල්පයක් ගන්න පුළුවන් කියලා යම් කිසි අදහසක් තියෙන තවත් පිරිසක් ඉන්නවා. ඉතින් මේ බුද්ධි පරීක්ෂාව මං හිතන්නේ තවදුරටත් අපි තවදුරටත් පචවලට අහුවෙලා, තවදුරටත් කෙබරවලට අහුවෙලා මේක මේ ගෙනියන්න ඕනේ කියලා ඉස්සරහට මම විශ්වාස කරනවා. මේක මෙතනින් නතර කරන්න ඕනේ කියලා. ඒ හින්දා මගේ પરම්පරාවටත් මගේ පසු પરම්පරාවටත් මම යම් කිසි වචනයක් කියනවා. මේ සෙල්ලම නැටුව ඇති 70 ගාණක් මේක රැවටිලාලු අපේ પરම්පරාවල් ටිකවත් එකතු වෙලා හරි තීරණයක් කරන් අපි මේක ඉවර කරන්න ඕන, මේ රට දියුණු කරන්න ඕන. මොකද අනුර කුමාර කියන්නේ තවදුරටත් පුද්ගලෙක් කියලා මම දකින්නේ. ඒක ක්‍රමවේදයක්, ප්‍රතිපත්ති මාලාවක්, මේ රටට අවශ්‍යයි විශ්වාස කරන්න පුළුවන් යම් කිසි ක්‍රමවේදයක්. මම හිතනවා අපේ රට අපි එකතු වෙලා මේ පාර වෙනස් කළොත් මේක මුළු දකුණු ආසියාවටම බලපායි. දකුණු ආසියාවේ හැම රටක්ම ශ්‍රී ලංකාව වගේ වෙන්න ට්‍රයි කරයි, අපිටම කියලා ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් වෙයි. ඒ විශ්වාසයෙන් මේ පාර අනුරට අපි හැමෝම එකතු වෙන්න ඕන. වෙන විකල්පයක් නැහැ, වෙන විකල්පයක් නැහැ. සහ මේ පාර වැරදුනොත් ආපහු කල්පනා කරන්න දෙයක්වත් නැහැ. අවුරුදු 76ක් 81ක් කරන්න නැතුව මේ පුහුල මේ සාපය මෙතනින් ඉවර කරන්න අපි ඔක්කොම එකට එකතු වෙමු. අනුරව මේ රටේ නායකයා කරමු.